කියලා පිළිගන්නව අදත් ඔයාලා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ round පාපිස්සක් ගොතාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ ලස්සනම ලස්සන නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා t-shirt නූල්. මේ t-shirt නූල් මම ඔයාලට කලිනුත් කියලා තිනවා videos වල. මේ t-shirt නූල් කිලෝ ගණන් වලට ගන්න තියෙන වෙළඳ පොලේ. ඒ වගේම 180ක් වෙනවා කිලෝ එකක්. ඒ වගේම අපිට මේකට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ කට්ටක්. ඉතින් ඔයාලගේ නූලේ ප්‍රමාණය අනුව ඔයාලා කට්ට තීරණය කරන්න. ඉතින් මම අද මේකට යොදාගන්නේ 8 mm කට්ටක්. ඉතින් අපි බලමු කොහොමද මේ ලස්සන නිර්මාණය කරගන්නේ කියලා. ඉස්සෙල්ලම ඔයාලට අවශ්‍ය වෙනවා මැජික් රින් එකක් ගොතා ගන්න. ඉතින් ඔයාලා මැජික් රින් එකක් ගොතා ගන්න දන්නේ නැත්නම් මම ඊගෙනත් වීඩියෝ එකක් කරලා තිනවා ඔයාලා ඒකත් බලන්න. ඉතින් මැජික් රින් එකක් ගොතාගෙන මේකට අපි ඉස්සෙල්ලම දම්වැල් දෙකක් ගොතා ගන්න ඕන. දම්වැල් දෙකක් ගොතාගෙන මේකට අපි දෙපට පිරවිලි 12ක් කරගන්න ඕන. දෙපට පිරවිලි 11යි අපි කරගන්නේ මේ දෙකත් අපි දෙපට පිරවිල්ලක් වශයෙන් සලකන හින්දා. ඉතින් ඒ හින්දා අපි දෙපට පිරවිලි 11ක් මෙන්න මේ විදිහට මැජික් රින් එකට කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕන මෙන්න මේ විදිහට මැජික් රින් එක ඇදලා තද කරගන්න ඕන. මෙන්න මේ විදිහට. මෙහෙම. ඊට පස්සේ අපි මෙතනට දම්වැල් දෙකක් ගොතාගත්ත තැනට මේ විදිහට slip stitch එකකින් යනවා. ඒ කියන්නේ දෙවෙනි දම්වැලට slip stitch එකකින් යන්න ඕන. මෙන්න මේ විදිහට. ඉතින් මේක ගොතා ගන්න හරි ලේසි. ඉතින් මම මෙතනදී ඔයාලට කියන්න කැමතියි අපි කැමති ප්‍රමාණයක් මේකට පුරව ගන්න පුළුවන්. අපිට පුළුවන් ඕන 6ක් පුරව ගන්න. ඒ වගේම අපිට කැමති නම් 12ක් පුරව ගන්න පුළුවන්. 9ක් පුරව ගන්න පුළුවන් පිරවිලි. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයක් මෙන්න මේ රවුමට පුරව ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟ වටේ කොහොමද ගොතා ගන්න කියලා. මම මෙතනදී කරේ පිරවිලි 12ක් කරගත්තා. ඒ කියන්නේ දම්වැල් දෙකත් එක්ක පිරවිලි 11ක් කරගත්තා. ඉතින් ඔයාලට මම කිව්වා වගේ 6ක් පුරව ගන්න කැමති නම් නැත්තම් 9ක් නැත්තම් 12ක් වශයෙන් පුරව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ වටේදී දම්වැල් දෙකක් ගොතා ගන්නවා. දම්වැල් දෙකක් ගොතාගෙන මේ හැම දම්වැලකටම අපි පිරවිලි දෙක ගානේ ගොතා ගන්නවා. දෙපට පිරවිලි දෙක ගානේ ගොතා ගන්නවා. දැන් අපි දම්වැල් දෙකක් ගොතා ගත්ත තැනට තව එක දෙපට පිරවිල්ලක් ගොතා ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ ඊළඟ දම්වැලට අපි තවත් දෙකක් ගොතා ගන්නවා. මෙන්න මෙහෙම. ඊළඟ දම්වැලටත් දෙකක් ගොතා ගන්නවා. මෙහෙම. ඊළඟ දම්වැලටත් දෙකක් ගොතා ගන්නවා. ඒ විදිහටම තමයි මේ රවුම සම්පූර්ණයෙන් අවසන් කරගන්න ඕනේ. ඔයාලා මේ මෙතනට ඔයාලා 6ක් ගත්තත් 9ක් ගත්තත් 12ක් ගත්තත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගත්තත් දෙවනි වටේදී මෙන්න මේ විදිහට හැම දම්වැලකටම දෙක ගානේ පිරවිලි කරගන්න. ඉතින් මම මේ විදිහට දෙවනි වටේ සම්පූර්ණ කරගත්තා. ඊට පස්සේ අන්තිමේදී මෙතනට slip stitch එකකින් යන්න ඕනේ වටේ අවසන් කරගන්න. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි වටේ කොහොමද ගොතා ගන්න කියලා. තුන්වෙනි වටේ ගොතාගද්දී
දන්වැල් දෙකක් අපි මේ විදිහට ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ පළවෙනියටම දන්වැල් දෙකයි ඊට පස්සෙකට දෙපට පිළිවිලි දෙකක් අපි ගොතා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මේ ඊළඟට ඊළඟ දන්වැලට මේ දන්වැලට එකයි දෙපට පිළිවිලි එකක් ගොතා ගන්න ඕනේ. ඊළඟට ඊළඟ දන්වැලට දෙපට පිළිවිලි දෙකක් අපි ගොතා ගන්න ඕනේ. ඊළඟ දන්වැලට දෙපට පිළිවිලි එකක් ගොතා ගන්න ඕනේ. ඒ විදිහට තමයි මේ වට මේ වටේම සම්පූර්ණයෙන්ම ගොතා ගන්න ඕනේ. එකකට එක දන්වැලකට දෙකයි එකයි දෙකයි එකයි ඒ වශයෙන් තමයි අපි මේ රවුමම පුරව ගන්න ඕන. ඒ විදිහටම මේ වටේම සම්පූර්ණ කරගත්තා. ඉතින් වෙන වටවල් වගේම තමයි අන්තිමේදී මෙතනින් අන්තිම දන්වැලට ස්ලිප් ස්ටිච් එකකින් යන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මෙතනදී පාට වෙනස් කරගත්තා. නූලක් සම්බන්ධ කරගත්ත පාට වෙනස් කරගෙන ඉතින් ඔයාලට මම නූල් දෙකක් එකට සම්බන්ධ කරගන්න විදිහත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලා දැන් නැත්තම් ඒක ඊළඟ වටේදී අපි ඊළඟ වටේදී කරගන්න ඕනේ දන්වැල් දෙකක් ඉස්සෙල්ලයිම ගොතා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඊළඟ දන්වැල් තුනට අපි දෙපට පිරවිලි එක ගානේ පුරව ගන්න ඕනේ. ඊළඟ දන්වැල් තුනට අපි දෙපට පිරවිලි එකකට එක ගානේ පුරව ගන්නවා මෙන්න මේ විදිහට. ඊළඟට හතරවෙනි දන්වැලට දෙපට පිරවිලි දෙකක් පුරව ගන්නවා. මේ ඊළඟ දන්වැලට ආයෙත් දන්වැල් තුනකට දෙපට පිරවිලි එක ගානේ තුන් සැරයක් පුරව ගන්නවා. මෙන්න මෙහෙම. එකකට එක ගානේ තුන් සැරයක් පුරව ගන්න. මෙහෙම. ඊළඟට හතරවෙනි එකට දෙපට පිරවිලි දෙකක් පුරව. මෙන්න මේ විදිහට. මේ විදිහටම තමයි සම්පූර්ණ වටේ අපි පුරව ගන්නවා. මම මේ විදිහට දැන් සම්පූර්ණ වටේම ගොතාගෙන ඉවරයි. ඊට පස්සේ අන්තිමට වෙන වටවල් වල වගේමයි මෙන්න මෙතන අන්තිමට ස්ලිප් ස්ටිච් එකකින් තුන්වෙනි දන්වැලට අපි මේ විදිහට ගොතා ගන්නවා. මම මෙතනදී ආයෙත් පාට වෙනස් කරගත්තා. ඉතින් ඔයාලා ඒ වගේ කැමති නම් පාට වෙනස් කරගන්න. ඒ වගේම තමයි මෙතනින් එහාට හැම වටේම අපි ගොතා ගන්න ඕනේ. දැන් අපි මේ ඉවර කරගත්ත වටේ ගොතා ගන්නවා වගේමයි. ඉතින් ඔයාලට කොච්චර ප්‍රමාණයක් දිගට ඕනද කියලා ඔයාලා හිතලා ඔයාලට පුළුවන් කැමති වට ප්‍රමාණයක් ඉස්සරහට ගොතා ගන්න. මං දැන් මෙතන වට කිහිපයක් සම්පූර්ණයෙන්ම ගොතා ගත්තා. එහෙම ගොතාගෙන තියෙන්නේ කලින් මම ඔයාලට කිව්ව විදිහටම තමයි මේ පෙරවිලි ටික කරගත්තේ. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයේ දිගක් වෙනකන් මේ විදිහට කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ දිගට තමයි සාමාන්‍ය පාපිස්සක් ගොතා ගන්න. ඉතින් මං ඒ දිගට පාපිස්ස ගොතාගෙන ඉවර කරා. ඊට පස්සේ අපි මේ බෝඩර් එක යවා ගන්න විතරයි දැන් තියෙන්නේ. අපි බලමු ඒක කොහොමද කරගන්න කියලා. ඉතින් ඉස්සෙල්ලයින්ම අපි මම මෙතන වෙන පාටක් සම්බන්ධ කරගෙන තියෙන්නේ. අපි ඉස්සෙල්ලයින්ම එක කරද්දී අපි
මෙන්න මේ විදිහට නූල ඔයාලා පාට වෙනස් කරනවා නම් නූල වෙනස් කරලා සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ එක දංවලක් අත ඇරලා දෙවෙනි දංවලට අපි දෙපට පිටවිලි පහක් කරගන්න ඕන. මේ විදිහට. මේ විදිහට අපි දෙපට පෙරවලි පහක් කරගන්න ඕනේ. ඊට පස්සේ දංවැල අතෑරලා ඊළඟ දංවැලට අපි මෙන්න මේ විදිහට පෙරවිල්ලක් පුරව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි දිගටම යන්නේ. ඊළඟටත් අපි ආයෙත් දංවැල අතෑරලා ඊළඟ දංවැලට මෙන්න මේ විදිහට දෙපට පෙරවිලි පහක් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ දංවැල අතාරලා තමයි අපි මෙතනට මෙන්න මෙහෙම සම්බන්ධ කරගන්නේ. මේ විදිහට. ඒ විදිහම තමයි දිගටම වටේ සම්පූර්ණ කරගන්න ඕන. තව එකක් බලමු. එකක් අතාරිනවා ඊළඟ දංවැලට මෙන්න මේ විදිහට. පස් වතාවක් අපි පිළිවිලි කරගන්න ඕනේ. මෙන්න මෙහෙම. ඊට පස්සේ දංවැල අතාරිනවා ඊළඟ දංවැලට තමයි අපි මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්නේ. මේ විදිහටම තමයි වටේම අපි සම්පූර්ණයෙන් සම්පූර්ණ කරගන්න ඕන. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ලස්සන නිර්මාණයක් ගොතා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දැනුමක් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් එහෙම දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් පහල තියෙන subscribe button එක click කරලා ඉතිහා පැත්තේ තියෙන bell icon එකත් click කරාම මම දාන videos ඔයාලට ඉක්මනටම ලබා ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.